එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට මාධ්‍ය වෙත අදහස් පළ කළා. හැම කෙනෙක්ම මේ යහපාලන බෝඩ් එකට මුවා වෙලා ඉතාමත් සැලසුම් සහගත ලෙස නිර්මාණශීලීව දාපු නඩුවක්. මට දාපු නඩුව. යහපාන ආණ්ඩුවට ඕමන, සිරිකොතට ඕමන, තමන්ගේ සාක සමිති නියෝජනය කරන නිලධාරීන් ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂයේ සාක සමිතියක් තමයි FCID ආයතනය. ඒක තමයි පැහැදිලිම මම කියන්නේ. මේ තරම් මඩ ගහලා පහර දීලා මේ කුමන්ත්‍රණය දේශපාලන ශ්‍රේෂ්ඨයෙන් විනාශ කරන්න ගත කුමන්ත්‍රණයක් 2012 ඉඳලා. ඒක ආරම්භ වුණේ 2009 මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයේ එකතු වුණාන් පස්සේ. මමත් හිටියා ඉතින්. මම දන්නවා ඔවුන් කතා කරපු දේවල් සාකච්ඡා කරපු ඔවුන් කරපු සැලසුම්. ඒ නිසා තමයි එතුමා 2003 වෙනකන් සැලසුම් සාකරන තියෙන එක්සත් ජාතික පක්ෂ නායක හැටියට ඉන්නේ. මේ ඒකාධිපති වියරුව ක්‍රියාත්මක කරන්න එතුමා හරි දක්ෂයි. අගමැතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මුළු මාධ්‍ය ආයතනට ගැහුවා මාධ්‍ය වේදිකේ නම් ගම් කියලා ගැහුවා. අද මාධ්‍ය සාකච්ඡා පවත්වීම් ව්‍යාපාර කියලා කියනවා මේ රටේ ඉන්න ඇමතිවරු කොමිස් තිල්ලනවා හොරකම් සල්ලි ඉල්ලනවා මෙච්චර ඉල්ලනවා මෙහෙමයි කියලා. දැන් ඒ ඇමතිවරු මාධ්‍ය රැඟිල්ල දික් කරනවා. ඔවුන්ට කියන්න තියෙන උන්ට දිත්ත ධර්මයේ කර්මයේ මේ ඵල දීලා තියෙනවා. අපිට වැඩි එක්සත් ජාතික පක්ෂේ ප්‍රශ්න තියෙනවා. මම දන්නවා ඒ පක්ෂය ඇතුලේ හිටපු නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා කොහොමද යන්නේ? මලික් සමර වික්‍රම මහත්තයා මොනවද කරන්නේ? කොහොමද සල්ලි හම්බ කරන්නේ? කොහොමද සල්ලි හොරකම් කරන්නේ? කොහොමද මලික් සමර වික්‍රම මහත්තයා මන්ත්‍රීන්ට සල්ලි බෙදුවේ?